සිංගපෝල සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයගොල්ලෝ බලනවා ඇති අද පොඩි වෙනසක් විදියට අපි පොඩ්ඩක් එළියේ ඉන්නේ ස්ටුඩියෝ එකෙන් එළියේ. ඉතින් අපි අද ආවා එක අමුත්තෙක් හම්බෙන්න. රටවල් 7ක විතර අද වෙනකොට ජස්ටින් බීබත් එක්ක සංසන්දනය කරලා බලන ලාංකිකේ. ඉතින් ඔහුගේ නම පැතුම් දනොජ්. සනා සහිත ඩ්‍රම්ස් වාදන ශිල්පියා. චැප්ටර් සංගීත කණ්ඩායමේ පැතුම් දනොජ්. ඔහුට මේ මූල්‍යමය ත්‍යාගය සහ කුසලාණි ලබා දෙන්න මම නැවතත් ආරාධනා කරනවා සුවේන්ද්‍රණී ගුණවර්ධන මහත්මියට. අයිබෝන් පැතුම්. අයිබෝන්. හරි, මේ ඔයාලට කියනවා හැමෝම ලංකාවේ ජස්ටින් බීබර් කියලා. ඇයි ඒ? එතරම්මයි ජස්ටින් බීබර් කියන නම හැදුනේ පිලිපීන් වල බෝයි කෙනෙක් මගේ සොංග එක රියැක්ට් කරලා තිබ්බා. එයා තමයි කියලා මම කියන හෙයා ස්ටයිල් රූපේ ඔක්කොම ජස්ටින් බීබර්ගේ කියලා. ඊට පස්සේ ඒක රටවල් ගානක වෛරල් ගිහිල්ලා ලංකාවේ වෛරල් යනවා. තාමත් වෙන කියන්නේ පෝස්ට් යනවා මගේ පත්තර වලින් කතා කරලා විස්තර ගන්නවා. දැන් රටවල් කීයක ඔය වගේ වාගේ මේ මේ මේක ගැන කතා කරනවා ජස්ටින් බීබර්? හතක්. හතක්. හරි. ඔය ඔක්කොටම කලින් ඉස්සෙල්ලා ඔයාගෙන පොඩ්ඩක් කියලා එන්නකෝ. ඔයාගේ නම, ගම, වයස හැම දෙයක්ම ඉස්සෙල්ලා. මම පැතුම් දනොජ්. මට අවුරුදු 18යි. මගේ පවුලේ අම්මයි තාත්තයි මායි අයියලා 3 දෙනා නංගි ඉන්නවා. මම ඉස්කෝලේ ගියේ ඒෂියන් ග්‍රැමර් ස්කූල්. ඉතින් මම මේ මියුසික් කරන්නේ මගේ හොබියක් හැටියට. ඉතින් ඒක දැන් හොඳට කරගෙන සාර්ථකත්වයක් ලබාගෙන ඉන්නවා. රයිට්. ඕකේ. දැන් මම මට තව ප්‍රශ්නයක් තියෙනවා. ඔයා නේද අර දෙරණ එක අවෝඩ් එක හම්බුනේ වාට නේද? දෙරණ බැටල් ඔෆ් ද බෑන්ඩ්ස්. බැටල් ඔෆ් ද බෑන්ඩ්ස්. ඒක ගැන පොඩ්ඩක් කියන්න. ඒ ගමන ගැන පොඩ්ඩක් කියන්න ඉස්සලා. ඒ ගමන ගැන ඒක තමයි මගේ ඇත්තම ටර්නින් පොයින්ට් එකුනේ. මුලින්ම මතක් කරන ඕනේ ශානිල් කඩිල්ෂාන්ව. ඉතින් එයා තමයි මෙහෙම වැඩක් තියෙනවා එකට යන්න කියලා කම්පිටිෂන් එකට ඇප්ලයි කරලි වෙලා. රයිට්. ඒක අපි ඒ කියන්නේ ඇතුළට ඇද්දී කන්ටෙස්ටන්ට්ස්ලා 500ක් හිටියා. 500ක් මම ඇද්දේ මම හිතාගත්තම අනිවාර්යෙන් මේක දිනනවා කියලා. ඉතින් ඒ වගේම ඒක වුණා. ඒක ඉතින් මම ගොඩක් ජීසස් ට්‍රස් කරන කෙනෙක්. හරි. ඉතින් ඒක ඒ වගේම වුණා. රයිට්. නියමයි. ඉතින් මොන වගේ හැඟීමක් තිබ්බද ඔයාලට? වයස කීයද? 18යි. වයස 18 දී ඒ වගේ විශාල නාලිකාවක මේ වගේ අවෝඩ් එකක් හම්බුනේ මොකද්ද? ඔයාලට හම්බුනේ අවෝඩ් එක? බෙස්ට් ඩ්‍රමර්. බෙස්ට් ඩ්‍රමර්. බෙස්ට් ඩ්‍රමර් කියන අවෝඩ් එක හම්බුනාට පස්සේ මොන වගේ ෆීලිං එකක් ඔයාලට තිබ්බද? ඒ කියන්නේ හිතාගන්න බැරි සතුටක් තිබ්බේ. ඒ කියන්නේ මගේ ඇත්තම ගොත් ඉන්ස්ටග්‍රම් ෆලෝවර්ස් ලීටේත් 600 ගණක්. ඊට පස්සේ හිතාගන්න බැරි විදිහට වෙනස් වුණා. කියන්නේ වෙනස් වුණා. පැය 12 වෙද්දි වැඩි වෙන්න පටන් ගත්තා. රයිට්. ඉතින් ඒක ලොකු අත්දැකීමක්. රයිට්. ඊට පස්සේ තව එකක් තියෙනවා. ඔයාගේ මොකක් හරි මියුසික් වීඩියෝ එකක් තියෙනවා YouTube එකේ. ප්‍රියාවි. ඒක තමයි වෛරල් ගියේ. රයිට්. ඒ වීඩියෝ එක ගැන පොඩ්ඩක් කියන්න. කොහොමද ඒ වීඩියෝ එකට ඔයා සෙට් වුණේ කියන එක? ඒක මම කවදාකවත් හිතන් හිටියේ නෑ මම ඒ කියන්නේ සින්දුවක් කරනවා කියලා. රයිට්. මට අහම්බ ඒ කියන්නේ හරින් නානායක කරන කෙනෙක් කෙනා මට සින්දුව පෙන්නුවා. මම හදලා තියෙනවා එමෙ කියලා. මට ඒ සින්දුව ආසිතිලා මම ඒක ලිරික් වීඩියෝ එකක් කරලා තමයි මගේ channel එකේ දාන්න ඉන්නේ. ඊට පස්සේ හරි. ඔයාගේ YouTube channel එකක් තියෙනවද? නෑ මගේ නෑ. රයිට්. ඔයා කොයි channel එකටද ඒක දාන්නේ? නාද TV. නාද TV එකට. රයිට්. ඊට පස්සේ මම ජීවිතේ රැහෙන්වත් දැකලා නැති පුද්ගලෙක් හම්බුණා ආටිස් කෙනෙක් තස්මිල සේනාධීර කියලා. හරි. ඊට පස්සේ එයා තමයි ඔක්කොම plan කරලා ඉවරලා මගේ හැමදේම manage කරලා එයා තමයි මට මේ සින්දුව කරලා දුන්නේ. ඉතින් එයාට මම ගොඩක් ස්තුති කරනවා. Thank you තස්මිල අයියා. රයිට්. මම මෙතනට ගෙනාවට. හරි. මං හිතන්නේ ඒ සින්දුව බලලා තමයි හැමෝම මේ රියැක්ෂන් දාන්න පටන් ගත්තේ. මම දැක්කම ඊයේ පෙරේද ඉන්දියාවෙනුත් එක්කෙනෙක් දාලා තිබ්බා මේ ඔයාගේ මේ ඔය රියැක්ෂන් වීඩියෝ එකක් හැටියට ඔයාගේ එක. ඉන්දියාවේ. ඒකෙදිත් එයා කියනවා මේ ලංකාවේ ජස්ටින් බීබර් කියලා තමයි මේ දෙය කියන්නේ. දැන් ඔය වගේ රියැක්ෂන්ස් කීයක් විතර ඔය වීඩියෝ song එකට ගියාද? දැන්ට රියැක්ෂන්ස් 3ක් ගිහලා තියෙනවා. ඒ වගේම Facebook, Instagram හරහා ගොඩක් post යනවා මං ගැන. රයිට්. විශේෂයෙන්ම කියන්නේ මම කට්ටි හිතන්නේ මම මේව සල්ලි දීලා කරන ඒවා කියලා. ඇත්තටම මම සල්ලි දීලා කරන්නේ නැහැ මේවා. මොකද Facebook post එකක් දාන්න ඕනේ 3000 කාරයක් යනවා. ඉතින් මට එහෙම දාන්න එක මට තව සින්දුවක් කරන්න බුලෝ. ඔව්. මට ඒක දැන් කියන්න දෙන්නේ. රයිට්. ඕකේ. මට අන්තිම ප්‍රශ්න ටික අහන්න කලින් මෙච්චර දුර ඔයාලට දැන් වයස 18යි කියලා කිව්වා. හරි. දැන් වයස 18ක් ඇතුළත ඔයාගේ achievements දෙක තුනක් තියෙනවා. එකක් ඇවිල්ලා ඔයාගේ දෙරණ එකේ award එක ගත්ත එක. ඊට පස්සේ YouTube එකේ video එකක් viral වුණ එක. හරි. මේ හැම දෙයකටම මේ ගමන මේ අවුරුදු 18 ඇතුළත ආපු ගමන ගැන පොඩ්ඩක් කෙටියෙන් කියන්නකෝ. මොකද මේ ප්‍රශ්නේ මම අහන්න හේතුව ඉතින් ඔයා වගේ තවත් මල්ලිලා ඉන්නවා ඉස්සරහට එන්න ඕනේ කියලා. ඉතින් ඒගොල්ලන්ට නිකන් අර මොන වගේ ගමනක් ඔයා ආවද කියලා පොඩ්ඩක් යාට පෙන්නන්න. ඒගොල්ලන්ට පෙන්නන්න කියන්නේ මම මුලින්ම දැන් drums ගහන් play කරන්න පටන් අරගෙන අවුරුදු 2ක් ඇති. මම පොඩි කාලේ තමයි කියන්නේ ආසාව ආවේ. කියන්නේ ප්ලේ කරා. කියන්නේ මම හරියට ප්ලේ කරන්න ගත්තේ අවුරුදු දැන් 2කට කලින්. ඒක ලෙහන් බුද්ධින්ට තෑන්ක් කරනවා. මම එයා තමයි මාව ඉස්කෝලේ බෑන්ඩ් එකට දාලා ඊට පස්සේ තමයි කට්ටිය මම අඳුර ගන්න පටන් ගත්තේ.
ඊට පස් තමයි කට්ටිය අඳුරවන්න පටන් ගත්තේ. එතකොට දෙරණ එකට ඇප්ලිකේෂන් එක දැම්මේ වාම හිතලද? නෑ, මගේ යාළුව ශනික ඩිල්ෂන්. ශනික ඩිල්ෂන්. එයා තමයි කිව්වේ මේකට දාන්න කියලා. එයා කියන්නේ බෑන්ඩ් එකම ගියා. ඊට පස්සේ බෑන්ඩ් එක ෆයිනල්. ආ, ඔයා බෑන්ඩ් එකක් එක්ක ගියේ. ඒකේ බෙස්ට් ඩ්‍රම හැටියට ඔයා සිලෙක්ට් වුණා. බෑන්ඩ් එක ෆයිනල් 8 වලින් කැපුණා. ඊට පස්සේ ඒත් මම ස්කෝ කරලා තිබ්බා අනිත් ඔක්කොට වඩා. ඒකෙන් තමයි මට හම්බුනේ. රයිට්. දැන් හොඳටම ඩ්‍රම්ස් වාදනය කරන්න පුළුවන්. හරි. ඩ්‍රම්ස් හැරෙන්න තව මොන වගේ දේවල් වලට පුළුවන්ද? ගිටාර්ස්. ගිටාර්ස් පුළුවන්. රයිට්. තව ප්‍රොග්‍රෙෂන් කියලා. ඕකේ. සින්දුත් කියනවානේ. සින්දු කියනවා. රයිට්. ඕකේ. ඉස්සරහට මොන වගේ වා හිතාගෙන ඉන්නවද? මොන වගේ දේවල්? මොකද දැන් සෝෂල් මීඩියා ප්ලට්ෆෝම් එක හරහා අපිට ඕනම දෙයක් කරගන්න පුළුවන්. මොකද මීට අවුරුද්දකට විතර කලින් සිංහධර්ම කියන එක කවුරුත් දන්නේ නැහැ. මේ සෝෂල් මීඩියාගේ ප්ලට්ෆෝම් එක හරහා තමයි හැමෝම ආවේ. ඉතින් ඔයාට මේ ප්ලට්ෆෝම් එක භාවිතා කරගෙන දැන් තියෙන ටැලන්ට් එකත් භාවිතා කරගෙන මොන වගේ දෙයක් ඔයාට ඉස්සරහට කරන්න ප්ලෑන් කරගෙන ඉන්නවද? මොකද මේ ප්‍රශ්නේ තහන්න හේතුව ඔයා වගේම මල්ලිලා ඉන්නවා ඉස්සරහට එන්න දඟලන. ඔව්. ඉතින් ඒගොල්ලන්ට කියනවනම් මොකක් හරි දෙයක් ඔයා මොනවද කියන්නේ? මට කියන්න දෙන්නේ ඉතින් හිතන විදිය වෙනස් කරගන්න. ඒ කියන්නේ මේ කාලය තුළ මම මේ දැනට එනවා කියලා හිතන විදිය වෙනස් කරගන්න. එහෙම කරලා කියන්නේ නිකන් ඉන්න එපා. කියන්නේ ඒකට ඒ වෙනම වැඩ කරලා ඉවරලා බලන්න අනිවාර්යෙන්ම මම විශ්වාස කරන්නේ අනිවාර්යෙන් හොඳ දෙයක් වෙන්න යනවා. රයිට්. ඕකේ. තව ප්‍රශ්න. මේ ප්‍රශ්නේ ඇත්තටම මගේ පෞද්ගලික ප්‍රශ්නයක් හැටියට මම අහන්නේ. ජස්ටින් බීබර් කියන්නේ මගේ ඉතාමත් ප්‍රිය මමත් ඇත්තටම ආස කරන ගායකයෙක්. එයත් එක්ක මේ වගේ වාව සංසන්දනය කරනකොට මොන වගේ හැඟීමක් තියෙනවද ඔයාලට? හැඟීමක් කියන්නේ සතුටුයි. ඒ කියන්නේ මම එයාව ෆලෝ කරන්න නැහැ. මට එයා වෙන්න ඕනේ නැහැ. රයිට්. ඒ කියන්නේ එයාගේ පර්ෆෝමින්ස් වලට මම ආසයි. ඒ කියන්නේ හැන් කෙනෙක්. හැබැයි මේක ලංකාවේ නෙවෙයි. මේ කම්පැරිසන් එක සිද්ධ වුණේ පිටරටවල් වලනේ. ඒ කියන්නේ පිටරටවල් වල තමයි ජස්ටින් බීබර් වගේ කෙනෙක් මෙහෙම ඉන්නවා කියලා එහෙම ඒ කම්පැරිසන් එක කරේ ලංකාවේ නෙවෙයිනේ. මමත් කියන්නේ මේ වීඩියෝ එක කරන්නත් හේතුව මම මේක YouTube එකේ දැක්කා. මේ වගේ කම්පැරිසන් එකක් යනවා. ඊට පස්සේ තමයි මේ ඊට පස්සේ මේකට හුඟක් රියැක්ෂන් වීඩියෝස් මම දැක්කා. මේ විශේෂයෙන් ඔය මේ ෆිලිපීන්නේ ෆිලිපීන් වල ඉන්දියාව වල එහෙම මෙයාගේ මියුසික් වීඩියෝ එක තියාගෙන මේ රියැක්ෂන්ස් එහෙම පෙන්වනවා. තව රියැක්ෂන්ස් ඒගොල්ලෝ දානවා. ඉතින් ඒක දැක්කට පස්සේ තමයි මත්තරම ඔයත් එක්ක කතා කරන්න ඕනේ කියලා හිතුවේ. ඉතින් රයිට්. ඔයා දැන් කියන්න ජස්ටින් බීබර් කියලා සංසන්දනය කරනකොට මොන වගේ හැඟීමක් ඔයාලට? ඒ ප්‍රශ්න ඔයා භාගයයි කිව්වේ. ඉතුරු ටික කියන්නකෝ. මොන වගේ හැඟීමක් ඔයාලට තියෙනවද ජස්ටින් බීබර්ත් එක්ක කම්පෙයා කරනකොට? මම ජස්ටින් බීබර් වෙන්න ඕනේ නැහැ. මම එයාගේ ෆෑන් කෙනෙක්. එයාගේ පර්ෆෝමන්ස් වලට ආසයි. ඒ කියන්නේ මම එයාගේ පර්ෆෝමන්ස් නිතරම බලනවා. ඔව්. බලලා ඉතින් මම මේකෙන් දෙයක් ඉගෙන ගන්නවා. මම කියන්නේ එයා ෆලෝ කරන්නේ නැහැ. මම කට්ටිය දැන මම එයා ෆලෝ කරනවා. මම එයා වගේ හෙයාර් ස්ටයිල් ගන්න. මේ ඇත්තටම මම හෙයාර් ස්ටයිල් එක නම් මම ඉස්සර කවුද හිතන්නේ එහෙම? ගොඩක් කට්ටිය හිතනවා. ඉතින් මම අහනවා කියනවා ඇත්තට ජස්ටින් බීබර් ෆලෝ කරනවද? මම කියනවා නෑ, මම ෆලෝ කරන්නේ නෑ. මේක මට පිටරටින් ආපු එකක් කියලා. රයිට්. ඉස්සෙල්ලාම කොයි කියන්නේ ඔයා කොහොමද දැනගත්තේ මේක දැන් මෙහෙම පිටරටවල මෙහෙම කම්පැරිසන් එකක් යනවා කියන්නේ? ඇත්තටම මම අකිලට තෑන් කරනවා. අකිල තෑන් මට එව්වේ මෙන්න ඔයාගේ වීඩියෝ එකට රියැක්ෂන් එකක් කියලා. කියන්නේ ඒ කියන්නේ ඔයාගේ අර මියුසික් වීඩියෝ එකට. රයිට්. ඒක ඇත්තටම මම හිතන්නේ ලංකාවේ පළවෙනි වීඩියෝ එක වෙන්න ඕනේ views 21000 කින් ඉන්ටර්නැෂනල් ගියපු. 21000න් තමයි රටවල් ගානකට ගියේ. ඒකට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. කියන මම ගොඩක් ජීසස් ට්‍රස්ට් කරන කෙනෙක්. රයිට්. හරි. තව ප්‍රශ්නකුත් තියෙනවා මගේ අහන්න. දැන් ඔයා අවුරුදු 18යිනේ. 18යි කියන්නේ ඔයා මං හිතන්නේ ඕ ලෙවල් කරාද? නෙක්ස්ට් ඉයර් ලෙවල් මම ප්‍රයිවට් කරන්න. හරි. ප්‍රයිවට් කරන්න ඒ ලෙවල්. ඉතින් ඔයාගේ ඉගෙනීම් කටයුතු වලට බාධා නොවෙන්න කොහොමද මේ දේ කරේ? සාමාන්‍යයෙන් දෙමව්පිය වුණත් දැන් ඉගෙනීම් කටයුතු වලට බාධා වෙනවා නම් මේ දේවල් කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ ලෙවල් කරා ඊට පස්සේ මොකක් හරි ඩිග්‍රී එකක් කරලා ඊට පස්සේ ඔයා ඕන දෙයක් කරගන්න කියලා නේ කියන්නේ. ඉතින් ඔයා ඉගෙනීම් කටයුතු වලට බාධා නොවෙන්න මේ දේ කොහොමද කරේ? ගෙදරින් ප්‍රශ්න තිබ්බා. ඒ කියන්නේ අම්මා යත්තේ පොඩ්ඩක් මුලින්ම කැමති වුණා. මම කියන්නේ ඩ්‍රම්ස් ප්ලේ කරනවටත් කියන්නේ එක්සෑම් අවුල් දාගෙන කියලා. එක්සෑම් අවුල් දාගත්තා ඇත්තටම නෑනේ. පාස් එක්සෑම් මුලින්ම පාස්. ඕකේ. ඉතින් ඊට පස්සේ කියනවා මම දෙරණ බැටල් ඔෆ් ද බෑන්ඩ්ස් එක වින් කරාට පස්සේ අම්මා ඔගේ වුණා. තාත්තා කැමති නෑ ඩ්‍රම්ස් ප්ලේ කරනවට. ඩ්‍රම්ස් ප්ලේ කරනවට. රයිට්. හැබැයි වාට මේ අවාඩ් එක හම්බුනේ ඩ්‍රම්ස් ප්ලේ කරාට නේ. රයිට්. ඊට පස්සේ මම සින්දුව කරලා ඉවරනකම තාත්තා දැනන් හිටියේ නෑ හරියට. ඒ කියන්නේ ඊට පස්සේ තමයි තාත්තා ඊට පස්සේ ඕකේ වුණා ටිකක්. ඒ කියන්නේ මට හොඳ කිව්වා. ඒ කියන්නේ සිං කරනවට එයා ප්‍රශ්නයක් නෑ. එයා කියනවා කරන දේ හොඳට කරන්න, ඒකත් එක්කම ඉගෙනීම් වැඩි කටයුතු හොඳට කරන්න කියලා. හරි. දැන් ඉගෙනීම් කටයුතු වලට බාධාක් උනේ නෑ නේ? රයිට්. වගකීමෙන් කියන්නේ. ඒ කියන්නේ ස්කෝලෙන් ඉඳන් හිටියා මම ෆේල් වෙයි කියලා. ඒ කියන්නේ මම ක්ලාස් එකේ හිටියෙම නෑ. මම අන්තිම කාලේ හොඳට පාඩම් කළා. ඉතින් එක්සෑම් එක ගොඩ දාගත්තා. දැන් ඒ ලෙවල්ස් කරන්න ඉන්නවා. මේක තමයි අපිට ඇත්තටම ඕනේ කියන්න ඕනේ දේ. මොනාර දෙයක් කරනවා නම් ඔයගොල්ලෝගේ ඉගෙනීම් කටයුතු වලට බාධා නොවෙන්න. මොකද සිංහධර්ම channel එක බලන හුඟක් ළමයි අදටත් ඉස්කෝලේ යනවා.
ඉතින් ඔයගොල්ලෝ ඕනම දෙයක් කරන්න හැබැයි ඉගෙනීම් කටයුතුවලට බාධා නොවන විදිහට මේ දේ කරන්න කියන එක තමයි අපගේ ඉල්ලීම. ඉතින් ඊට උදාහරණයක් හැටියට තමයි අද මේ මල්ලි ඉන්නේ. අවුරුදු 18යි එක වීඩියෝ එකක් වෛරල් ගිහිල්ලා තියෙනවා. දෙරණ වගේ විශාල නාලිකාවක මෙයාට අවෝඩ් එකක් හම්බෙලා තියෙනවා. ඉතින් ඒක හින්දම තමයි අපි මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට ගේන්න ඕනේ කියලා හිතුවේ. ඉතින් හුඟක් මොටිවේෂනල් වීඩියෝස් අපි කරලා තිනවා අපේ channel එකේ. හැබැයි මේ වගේ මල්ලි කෙනෙක් අවුරුදු 18ක මල්ලි කෙනෙක් මෙච්චර දුර ගමනක් ඇවිල්ලා රටවල් 7ක මෙයාගේ වීඩියෝස් රෙකග්නයිස් කරලා ඒ වගේම ලෝකේ ප්‍රසිද්ධ ගායකෙක් එක්ක සංසන්දනය කරලා ඉතින් මේ වගේ දෙයක් අවුරුදු 18 වුණ හින්දා තමයි මේ මල්ලිට කතා කරලා අපි මේක මොටිවේෂනල් වීඩියෝ එකක් හැටියට ඔයගොල්ලන්ට ගේන්න ඕනේ කියලා හිතුවේ. හරි මල්ලි අවසානයේ මොනවද දෙයක් කියන්න තියෙනවද? ඒ කියන්නේ ඔයාගේ රසික රසිකාවියන්ට මොනවද කියන්න තියෙන්නේ? ඔව් ඒ කියන්නේ දැන් ඇත්තටම මම ළඟදී ආටිස් කෙනෙක්ගේ සින්දුවකට කමෙන්ට් කරා. ඊට පස්සේ මට මගේ මල්ලි කෙනෙක් කිව්වා ඒ කියන්නේ ඒකේ කමෙන්ට්ස් තියෙනවා මේ කියන වාව පැතුම් දනෝ මේ කමෙන්ට් කරලා ලංකන් ජස්ටි මේක කමෙන්ට් කරලා ඉතින් ඊට පස්සේ මට අනුරාධපුර අයියා කෙනෙකුත් මැසේජ් කළා මගේ නම්බරේ හොයාගෙන. හයි. ඉතින් මට කියන්න තියෙන්නේ මට අද වෙනකන් කියන්නේ මගේ කමෙන්ට්ස් 200 ගණක් තියෙනවා මේ වීඩියෝ එකේ. 100% හොඳ කමෙන්ට්ස් තියෙන කවුරුත්ම බැනලා මුකුත් නැහැ. ඉතින් ඒ ආදරේ දක් කොල්නායකට ගොඩක් ස්තුතියි. ඒ කියන්නේ හැමදාමත් මාතෘකෙ ඉන්න කියලා මම ආදරෙන් ඉල්ලා සිටිනවා. ඔව්. ඉස්සරහට ඔයගේ වීඩියෝස් මොනාර එනවද? එනවා. ඒ කියන්නේ දැන් ඉන්ටර්නැෂනල් ගිහිල්ලා තියෙන නිසා මම ඉස්සරහට ලොකු වෙනසක් කරනවා. අනිවාර්යයෙන්ම කරලා ඒකත් මම ඉන්ටර්නැෂනල් ලෑවනවා. හරි. නරකද ඔයගේම YouTube channel එක පටන් ගත්තා නම්? පටන් ගන්නවා. ඒ කියන්නේ IMI plan කරලා තියෙන එක ඔක්කොම පටන් ගන්න. හරි. ඕකේ. ඒකත් කරගෙන ඔයගේ ඉදිරි වැඩකට කරගෙන යන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සුබ පතනවා. ඉතින් මොන දේ සිද්ධ වුණත් මගේ මේක පෞද්ගලික ඇඩ්වයිස් එක හැටියට ගන්න. ඔයාගේ ඉගෙනීම් කටයුතු නවත්තන්න එපා. මේ පැත්තේ මේක කරගෙන යන්න. අනිවාර්යෙන්ම ඔයා ඒ කියන්නේ සංගීතයෙන් හොඳ තැනකට ආවත් ඔයා දැන් A-level ඉවර කරාට පස්සේ මේ මම හිතන උපාධියක් හරි මොකක් හරි දා BBA වගේ බැචලර්ස් ඩිග්‍රී එකක් මාස්ටර්ස් ඩිග්‍රී එකක් ඒ පැත්ත හරියටම බැලන්ස් කරගෙන යන්න. ඉතින් ඔයාට හොඳ අනාගතයක් තියයි කියලා අපි හිතනවා. ඉතින් සිංහධර්ම නාලිකාව ඔයාට සුබ පතනවා. බොහොම ස්තුතියි මට මේකට ඉන්වයිට් කළා. කටේ මම වඳුනලා දෙන එකට රයිට් ඔකේ අපිට පුළුවන් දේ අපි කරා මම ප්‍රාර්ථනා කරා thank you very much thank you very much මල්ලි හරි ඉතින් පැතුම් දනෝජ් එක්ක තමයි අපි අද කතා කරේ විශේෂයෙන් මේ කතා කරන්න හේතු ටිකත් මම මේ වීඩියෝ එකේ කිව්වා ඒ හැරෙන්න ඉතින් පොඩි වෙනසකටත් එක්ක තමයි සිංහධර්ම channel එකේ හැමදාම මම ස්ටුඩියෝ එක ඇතුළේ ඉඳලා කියනවා මොකක් හරි මාතෘකාවක් අරගෙන ඉතින් අද පොඩ්ඩක් වෙනස් විදිහේ මොකක් හරි දෙයක් ගේන්න ඕනේ කියලා තමයි ඉතින් මේකට ඔයගොල්ලෝ කැමති නම් අනිවාර්යෙන් කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරන්න. එතකොට ඉස්සරහට අපි මේ වගේ මල්ලිලා නංගිලා අරගෙන ආවිලා ඒ කියන්නේ ජීවිතේ මොකක් හරි දෙයක් achieve කරපු කට්ටිය motivational video එකක් හැටියට ඔයගොල්ලන්ට ගේන්න නම් අපි ඉතින් මේ වගේ දෙයක් හොඳයිද නරකයිද කියන එක කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරන්න. ඒ වගේම සිංහධර්ම channel එක subscribe කරන්න. මේ වගේ හොඳ හොඳ වෙනස් විදිහේ videos අරගෙන අපි ඉස්සරහටත් එනවා. ඒකෙන් දැහැපැත්තේ තියෙන bell icon එකක් click කරන්න. සුබ දවසක්.